ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනේ දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ආණ්ඩුව බහර ගන්නවා කියන්නේ කොරෝනා හැදුනා වගේ තමයි හිටපු අගමැති රනිල් කියයි පාසල් දරුවන්ට තවමත් නිල ඇඳුම් සහ පෙළපොත් ලබා දී නොමැති බවට සජිත්ගෙන් චෝදනා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100% හිමිවනතුරු අරගලය අකණ්ඩව වරාය වෘත්තීය සමිතිය කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගම සමග පිලිසඳර 6 වන අදියර ඊයේ පොළොන්නරුව බැදිරිගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිලිසඳර 6 වන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේදී පැවැත්ුණා මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වුණා मेडिकल किलोमीटर किलोमीटर पहाकी मीट प्रथम ඉතාමත්ම දුෂ්කර පාරම්පරිකවම තිබුණු ගම්මාන නිසා මේ දෙකේ වෙනසක් මම දකිනවා ප්‍රශ්න ඍජුවම ඉදිරිපත් කළා ඒ වහන්ල පිළියම් යොදන්නට තමයි මේ වැඩසටහන යොදාගෙන තිබෙන්නේ විශේෂයෙන්ම අද සෑම වැඩසටහනකටම වැදගත් අමාත්‍යාංශවල විශේෂයෙන්ම ප්‍රශ්න තිබෙන මහා මාර්ග සෞඛ්‍ය නිවාස වගේම විශේෂයෙන්ම අලි ගැටුම පිළිබඳව තිබෙන ප්‍රශ්න පානීය ජලය පිළිබඳ තියෙන මේ සෑම කිරිකකම ඒ අමාත්‍යාංශ ලේකම්වරු පැමිණලා තිබෙනවා ඒවයි හඳුනාගෙන ඒවට කඩිනම් ඒ විසඳුම් ලබා දෙන්න ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රධාන අවධානයක් යොමු කළ තිබෙන ප්‍රතිපත්තියක් වශයෙන් ඒ ගොවි ජනතාවගේ තිබෙන ප්‍රශ්න මේ ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්න තරුණ තරුණියන් පවා ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්නට හේතු කරගෙන තමයි අපි පොහොර නොමිලේ ලබා දෙන්නටත් වී සඳහා ඉහළ සහතික මිලක් ලබා දෙන්නටත් ක්‍රියා කරේ තිරසාර සංවර්ධනයක් හැටියට අපිට කටයුතු කරන්නට තමයි අපි විශේෂයෙන්ම ගම්මාන ග්‍රාමීය ප්‍රදේශ දිනු කරන්න. අපේ රටේ 75%ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීයව. මේ ග්‍රාමීයව අපි රටේ නිදහසෙන් පස්සේ අවුරුදු 70කට ආසන්න කාලයක් සංවර්ධනය තිබෙලා තිබෙනවා විවිධ සංවර්ධන ව්‍යාපෘති යටතේ. නමුත් තවමත් ග්‍රාමීයව ජීවත් වෙන ජනතාව විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත් වෙනවා. ග්‍රාමීය අවශ්‍යතාවයන් සකස් කරලා දෙන්නට තමයි අපේ රජයේ ශේෂ ප්‍රතිපත්තියක් වන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය අමාත්‍යවරුන් වෙන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙව අවස්ථාවට එක්ව සිටියා. පාසල් දරුවන්ට නිලැඳුම් සහ පෙළපොත් ලබා දීමට රජය තවමත් කටයුතු කරනමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොනරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මොනරාගල බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ දුප්පත් ජනතාව ගැන කිසි කෙනෙක් ඇහැ කරලා බලන්න කෙනෙක් නැහැ. महापोलवे सत्य वायु समीकरण पार्लिमेंटे सत्य जीएलपी समात्यवर एक नीलेन्दुटिकुन्नल रणसिंह प्रेमदास मतिमाबादुन्नु नीलेन्दुटिक जीएलपी समतिमा विपक्ष इन्वय कोट
අවබෝධ කරගන්නට ඕන මහා පරිමාණයේ වැඩ කොටස් කිරීම අපහසු කාර්යයක්. ඒ නමුත් කළ හැකි දෙයක් තිබෙනවා. අපි කුඩා විපක්ෂයක් වුණත් රටේම ඒ කරන්න තියෙන නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී අරගල අපි එලෙසම ක්‍රියාත්මක කරමු. සමග ජන බලවේගී විපක්ෂය ජනතාවට විසඳුම් ලබා දෙයි. ජනතාවගේ දුකට පිහිටවන විපක්ෂය හැම දෙයකටම විරුද්ධ වෙන සුපුරුදු අලස විපක්ෂයේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන විපක්ෂයක් නොවේ. දුකටපත් වී සිටින තමුන්නාසලා සැපවත් කරන්නට පොදු ජන වීරය හැටියට සමගි ජන බලවේගය කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව පෙන්නනවා. කොරෝනා වෛරසයට එරෙහි එල්ලත් කරන ක්‍රියාවලිය මේ වසරේ අප්‍රේල් මාසයේ වන විට හෝ ආරම්භ කිරීමට රජයට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ ප්‍රජාව අතර හමුවක් දුගේකොට දී පැවැත්ුණා. මෙහිදී තරුණ තරුණියන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ අතර එහිදී කොවිඩ් මර්ධනය ඇතුළු කරුණු රසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. සමහර රටවල් එන්නත් කීම වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ක්‍රමානුකූලව පටන්ගෙන තියෙනවා. ඒත් තවත් කල් යනවා. ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදු වෙලා නැහැ. මට ආරංචි ආණ්ඩුව ගිහින් අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. මේ අපේ මූලික යුතුකම. නිදහස් සෞඛ්‍යයක් කියන ආණ්ඩුව මේ ගැන වියදම් කරන්න උවම නැහැ. අපේ මුදලින් ඒ මුදල අපේ අයවැය හොයා ගන්න පුළුවන් විශාල මුදලක් නෙමෙයි එකක්වත් කරන්න නැතුව අපි හිඟා කන්නවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. ඔයගොල්ලේ අනාගතයට ආණ්ඩුව ලෑස්ති නැහැ මුදල් වියදම් කරන්න. එතකොට මොකද තියෙන්නේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය? අද මේ රටේ කොරෝනා මාර්තු මාසේ පටන් ගත්තාන් පස්සේ වෙන්ටිලේටර්ස් වැඩිපුර කීයක් දාලා තියෙනවද? චීනෙන් හම්බුණා ටික. ඉතුරු ඒවා අපේ ගිලන් රටවල තිබුණේම ගලවලා තියෙනවා. අපිට 3000ක්වත් නෑ වෙන්ටිලේටර්. PCR මැෂින් සීමා සහිත. ඔන්න ඔයවට දෙන්න කියලා අපි ඇයට කියපොන්නේ. මේ ගැන වැඩි කතා කරන්න දෙයක් නෑ. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුවට දෙකම ඇස්සල්ලා ක්‍රියා කරන්න කියලා. ආණ්ඩු මාඩු කිරීම ඒක ඇතුලේ තියෙන කම්බ ඇදිලි නෙමෙයි. ඒව වැඩක් නෑ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. කිසිම වෙනසක් නෑ. ඒත් අපි ලෑස්තියකට උදව් කරන්න. ඇත්ත හෙලි කරන්න. මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල් යන. හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. සිංහල අවුරුදු කාල වෙනකොටත් වෙන්නේ නැහැ. කොළඹ වරායේ නැගිනිහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය වරාය අධිකාරිය සතුවන තුරු අරගලය අත් නොහරින බව වරාය වෘත්තීය සමිතිය පවසනවා. ඒ නැගිනිහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනු කමිටුව සමග පැවති සාකච්ඡාවකදී කොළඹ වරායේ නැගිනිහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුවැති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා. එම අනුකමිටුව සහ වරාය වෘත්තීය සමිතිය නියෝජිතයින් අතර සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා පැමිණි වරාය වෘත්තීය සමිතිය නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. වරාය හා නාවික අමාත්‍යාංශ පැවැත්විච්ච සාකච්ඡාව අනුව තීරණය වුණා ලබන සිකුරාදට අපේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. ඒකට හේතුව වුණේ අද අපි සූදානම් වෙලා ගියේ ජනාධිපතිතුමා දුන් නියෝගය අනුව වෘත්තීය සමිතිය එකමුතුව සහ කැබිනට් අපොයින්ට්මන්ට් කමිටුව විසින් එකතු වෙලා අපේ තියෙන යෝජනාව එතුමන්ලා සමග සාකච්ඡා කරලා එහි තියෙන සාරත්වය අපේ යෝජනාවක ඉදිරිය ඉදිරිපත් කරන්න. එහෙම අවස්ථාවක් අපට ලබා දුන්නේ නැහැ. අධිකරු ජනාධිපතිතුමා වෙත මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙවන්න ඕන කියන තැනේ ඉඳගෙන. ඒ නිසා ජනාධිපතිතුමා විසින් අපට කිව්වේ 51-49 තුල රාමුව තුල තීන්දුව తీරන ගන්න කියලා. අපි ඒකට එදත් විරුද්ධ වුණා, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒ ආරමුණට යනකම් අපි ගන්න ඕන ඕනෑම තීන්දුවක් ඕනම කෙනෙක් එක්ක විසඳ ගන්න අපි සූදානම්. අපි ආණ්ඩුවට කියනවා මේ වචන ඇස්සේ ඇඟෙන්න එපා, බදු දෙනවා කියලා ඇඟෙන්න එපා. ආණ්ඩුවේ රුපියලක්වත් අපිට එපා. අපිට පුළුවන් නැගෙනහිර පර්යන්තය වරායට කරන්න ඒ හැකියාව තියෙනවා. එහෙම කරන්න බෑ කියනවනම් අපි සූදානම් ඔප්පු කරලා දෙන්න. අපි කියනවා ආණ්ඩුවට පුළුවන් කියන අයයි බැරි බෑ කියන අයයි එකට මුණ ගැසන්න අපි වෙන්නන්නම් මේ කරන හැටි.
වත්මන් ආණ්ඩුව මෙරට තිබෙන සම්පත් විදේශ රටවලට විකුණමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී තිරසාර සංවර්ධනයේ වනාහි වර්තමාන පරම්පරාව භුක්ති විඳිනකොට අනාගත පරම්පරාවක් උපදින බව තේරුම් අරගෙන ඔවුන්ටත් ඉතිරි කර අපි භුක්ති විඳීම තමයි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. දැන් එහෙමද මේ ලෝකේ කන්නේ? නෑ. දැන් මේ දැම් පරිභෝජනය කරන දේවල් බැලුවම අපිට හිතෙනවා මේ 2300 වගේ ඒවා කන්න ඕනේ වත් දැන් කනවා කියලා. වර්තමාන ආණ්ඩුව භාණ්ඩාගාර හිස් කරලා මොකක්වත් නෑ. මහා ධන උපතක් තියෙන ජැටිය නැගෙනහිර ජැටිය. දැන් ඒ ජැටිය දෙන්න හදනවා ඉන්දියාවේ සමාගමට. දකුණ චීනෙට නැගෙනහිර ඉන්දියාවට අපට වාටියවත් නැති. අපි දේපල විකුණනවා. උන් දේපල රැස් කරනවා. හරි විකුණගෙන විකුණගෙන යන්න. අපටත් වෙලාවක් එන්නේ. අපිත් නවත්තන්නා විකුණනවා අපු ගම. හැබැයි දෙකයි විකුණන. ගන්න එක්කට ගන්න දෙනවා. ඉල්ලන ගානකට දෙනවා. ඉල්ලුවේ නැති වුණොත් ගානකට අපි ගානක් දීලා අරන් යන්න කියනවා. ඔය ආණ්ඩු කරපු පක්ෂ දෙක අරන් යන්න කියනවා. ඔය දෙක අරන් යන්න. ඇමරිකාවට හරි ඊටට හරි අරන් යන්න කියනවා. ඇයි? රටක් වනසන කණ්ඩායම් ඉදිරි වීමෙන් පළක් නැති. ගමේ කට්ටිය දෙකට බෙදලා පක්ෂ දෙකක් හිටියට නායකෝ එකට දීග කරව. ඔය යන ඔය විදිහට එකට කනවා. එකට කාලා රටක් කනවා. එහෙම එකක් මේ තියෙන්නේ. සමාවෙන්න. වත්මන් ආණ්ඩුව බලයේ සිටින කාලය තුළ මෙරට කිසිදු දේපලක් විකිණීමට ක්‍රියා නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ බුද්ධික වික්‍රමදර මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ කිසිම දෙයක් මේ ආණ්ඩුව යටතේ විකුණන්නේ නැහැ. මේක දේශත්වය පිළිබඳව කතා බහ කරන ආණ්ඩුවක්. හැබැයි අපි මෝඩ විදිහට වැඩ කටයුතු කරන්න හරි කවුරු හරි කියන විදිහට ඔවුන්ට ඕන විදිහට නටන රූකඩ ආණ්ඩුවක් නෙවෙයි. ලෝකයේ ආර්ථික ඉස්සරහට දකින්න විදිය හොඳ බුද්ධිමත් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. නැගෙනහිර වරායේ ජැටිය අපි ආයෝජකයන්ට විවෘත කරලා තියෙනවා. බොරුවට ගිහිල්ලා කෑ ගහලා අරක විකුණන්න එපා මේක විකුණන්න එපා කියලා කණ්ඩායම් නෙවෙයි. මෙතන කිසිම විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම මේ කරලා තියෙන්නේ ආයෝජනයන් ලංකාවට ගෙන එන එක. ඕනම කෙනෙකුට හැකියාව තිබෙනවා මේ රටට ආයෝජන අරගෙන ඇවිල්ලා තමන්ගේ ලාභය ලබා ගන්න. අපේ රටට වැඩි කොටසක් තියලා එහෙම නැතුව කිසිම දෙයක් සින්නක් කරව හෝ తాවකාලිකව හෝ විකිණීමක් හෝ බදු දීමක් නැගෙනහිර පරයන්තෙදි සිදු කරලා නැහැ. පහුගිය ආණ්ඩු කාලෙදි වගේ කිසිම දෙයක් හොරාට සිද්ධ කරලත් නැහැ. පසුගිය යහපාලන ආණ්ඩුවේ ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විසින් විවෘත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රාර්කන් මාධ්‍යාලාවේ කැබිනට් පත්‍රිකාවේ ඉඳන් සියලු කටයුතු සිදු වුණේ යහපාලන ආණ්ඩුව කාලේ. අවුරුදු 3කට සැලසුම් කරපු මේ ව්‍යාපෘතිය ඉවර කරන්න නියමිතව තිබුණත් නොයෙක් කරුණු කාරණා හින්දා මාස කිහිපයක් පරක්කු වුණා. එවකට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු මලික් සමරවික්‍රම මැතිතුමා නොවන්නට මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ නැහැ කියලා නම් මට 100%ක් විශ්වාසයි. මේ රජය බලයට පත් වෙනකොට ඉතිරි වෙලා තිබුණේ වගවත්ත හන්දේ ඉඳන් මේ ටයර් කර්මාන්ත ශාලාව දක්වා වූ කිලෝමීටර් 2කට ආසන්න මාර්ගය හදලා ඉවර කරන්න විතරයි. හැබැයි මේ ව්‍යාපෘතිය විරුද්ධ කරන්න ගියේ ඒ පාරවත් හදලා දෙන්න බැරුව. අපි දැක්කා රෝහිත අබේගුණවර්ධන මහත්තයත් මේකට ගිහිල්ලා හිටියා. විමල් වීරවංශ මහත්මයාත් මේ ව්‍යාපෘතියට ගිහිල්ලා හිටියා. මේ කට්ටිය මේකට විරුද්ධව කටයුතු කරපු අය. මට මතකයි පාර්ලිමේන්තුවේ කුඩා ටයර් එකක් ගෙනාලා රෝහිත අබේගුණවර්ධන මහත්මයා සමච්චලයෙන් කතා කරා. මේවා කෙරෙන්නේ නැති වැඩ විදියට කතා කරේ. හැබැයි අද මේ අතීතයේ අමතක වුණාසේ හිතලා ගිහිල්ලා කටයුතු කරනවා. හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේව දෙයක්. එතුමා විරුද්ධ කරන්න ගියට කමක් නැහැ. හැබැයි එතුමා මේ අතීතයේ පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරලා මේකට දායක වුණු අයට ස්තුතිවන්ත වෙලා කටයුතු කරා නම් තමයි හොඳ. මෙරට සංවර්ධනයේ උදෙසා ව්‍යාපාරික උපාය මාර්ග රට තුල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ හික්කඩු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂයේ හිතේ තියෙනම හම්බන්තොට වරාය පිළිබඳ චිත්‍රයමනි උපනූපන් පරම්පරාවන්ට අයිති වෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළ දක්ෂිණ ලංකාවට තිබුණ ඉහළම සම්පත වෙන හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන බදු පදනම යටතේ බදු දීම සම්බන්ධයෙන් අපි උසාවි ගියා, උද්ඝෝෂණ කළා, පාක්ෂිකව වැඩි දිනක් බන්ධනාගාරගත කළා. ඒගොල්ලෝ ඒ කරපු ක්‍රියාවලියම අපි කරයි කියන එක තමයි ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන සිතුවිල්. ඒ නිසා ඒ විපක්ෂයේ එදා ඔය වරාය කරනකොට ඔය කතා කරන එක මහත් එක්කවත් හම්බන්තොට වරාය චීනකරණයට ලක් කරනකොට කිසිවෙකුත් කතා කරලා සටන් කරලා එහෙම ඉතිහාසයක් නැහැ. එකෙන් පේන්නේ තමන්ගේ නිර්වත් භාවයේ ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. හම්බන්තොට වරාය විකුණන්නේත් නැහැ, බදු දෙන්නේත් නැහැ. නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරන්න. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ.
අධිකරණ කුමන තීන්දුවක් ලබා දුන්නද සෑම පුද්ගලිකුගේම අවසාන විනිශ්චය සාධාරණ ලෙස අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ආචාර්ය පූජ්‍ය ඕමල් පේසෝපිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අධිකරණයට අපහාස කළා කියලා රංජන් රාමනායක මහත්මයා සිරබත් කන්නට යොමු කරුණ ලැබුවා. අපි දැක්කා ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් එවන් දඬුවමක් කලකදී නියම වුණා. SB දිසානායක මහත්මයාටත් එවන් දඬුවමක් නියම වුණා. හැමතැනකම කියවුනේ අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන්. සත්‍ය වශයෙන්ම අධිකරණයට අපහාස කිරීමේ කාර්යය ඇත්තනම් දිගින් දිගටම එවන් දේ සිදුවන්නේ ඇයිද කියන එකත් අධිකරණ බලධාරීත්වයෙන් විමසිය යුතු කරුණක්. ඒ නිසා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන අධිකරණයටයි. අපට කොයි කොහොම වුණත් අවසානයේ අපට යන්න තියෙන අධිකරණයටමයි. පුංචි කාලේ අපට මතකයි අම්මා මොකක් හරි ජීකට පුංචි කෝටුවකින් අපට තලනවා ඉරටුවකින් තලනවා. තලනකොට පුංචි එකා මොකද කරන්නේ? අඬාගෙන නැවතත් අම්මගේ ඇඟේමයි එල්ලෙන්නේ. අම්මා දඬුවම් දෙනවා. අඬාඬා ගිහිල්ලා ආයි අම්මගේ ඇඟේමයි එල්ලෙන්නේ. ඇයි දරුව දන්නවා අවසාන විග්‍රහයේදී පිළිසරණ ලබන්න තියෙන එකම තැන අම්මා. ඇත්තෙන්ම අධිකරණය කියන්නේ අම්මා. දැන් තර්ඩ් ඩයි විශේෂාංගය. තර්ඩ් ඩයි තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීම උදෙසා කොතෙක් සාකච්ඡා ඇරඹී ඇතත් සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිතව ඒවා ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවන ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. තිරසර සංවර්ධන පනතක් පවා බලාත්මක වන පසුබිමක් තුල වුවද වරින් වර වාර්තා වන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති අප රටට ජනතාවට මෙන්ම පරිසරයටද එල්ල කරන්නේ දැඩි බලපෑමක්. මේ ත්‍රිකුණාමලය ඩච් බේ වෙරළ තීරය. මෙම පරිසර පද්ධතියට බලපෑම් වන පරිද්දෙන් ඉදිකිරීමට යෝජිත නාන කාමර වැසිකිලි කැසිකිලි පහසුකම් සහිත ගොඩනැගිල්ලට විරෝධය පළ කරමින් මේ වන විට ආගමික නායකයන් පාරිසරික සංවිධාන මෙන්ම ත්‍රිකුණාමලයේ ජනතාවද පෙරමුණට පැමිණ තිබෙනවා. ප්‍රදේශයට පැමිණෙන සංචාරකය මුල් කරගෙන ඉදිකරන්නට බලාපොරොත්තුෙන් සූදානම් කළ ඒ ඉදිකිරීම සම්බන්ධවයි අපි මේ පරිසර කමිටු වශයෙන් එකතු වෙලා ඒ නිලධාරීන් එක්ක සාකච්ඡා කළේ කතාබස් කළේ. හදන ලද ඉදිකිරීමට නෙවෙයි අපි මේ විරුද්ධත්වය පළ කරන්නේ. සුදුසු විදිහට පරිසර හිතකාමීව ත්‍රිකුණාමල ජනතාවට ඒ ස්ථානවලට යන්න පුළුවන් විදිහට සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න කියන එකයි දේශපාලන අධිකාරියේ තුලනු නිසි බලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ. යෝජනා වීති වෙනවා නාගරික සංවර්ධන අධිකාරිය මෙතන ගොඩනැගිල්ල ක්‍රියාපෘතියක් කරන්න. සංවර්ධන කටයුතු වලට අපි කිසිසේත්ම අපි විරුද්ධ නැහැ. අපි පෙන්වා දුන්නා මේ වෙරළ තීරයේ නෙවෙයි මේ ව්‍යාපෘතියට සුදුසු ස්ථානය කියලා. මීට අවුරුදු දෙකකට කලින් ආපු ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ වෙරළ ආසන්නයේ වැසිකිලි කැසිකිලි පද්ධතියක් ඉදිකිරීම. ඒක නැවත ත්‍රිකුණාමලයේ ජනතාවට විරුදලා තියෙන එකම සුන්දර වෙරළ තීරය ඉදිකරන්න මේ කට්ටිය පිඹුරුපත් හදලා තිබ්බා. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයෝ ත්‍රිකුණාමලයට ආපෙලාවේ මේ වෙරළ තීරය දැකලා මේ වෙරළ තීරයේ වටිනාකම හඳුනගෙන ඔවුන් විසින් හිටවපු ගස් කීපයක් මේ ඉදිකිරීම සමාගම විසින් ගලවලා තිනවා. අපි ඒකට දැඩි විරෝධතාවය දක්වුවා. පරිසරයට හානියක් නොවන ආකාරයට ඉදිවෙනවද කියන එක ගැන දිගින් දිගටම අපි අවධානයෙන් ඉන්නවා කියන එක මතක් කරනවා. මීට වසර ගානකට කලින් මෙමේ ස්ථානයට මීටර 10කට විතර එහායින් හිටපු ආණ්ඩුකාරතුමාවරයා විසින් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිකරලා දීලා තිනවා මේ සංචාරකයන් සඳහා. එවෙන්නක් මෙම ස්ථානයේම තිබියදී අපේ ජනතාවගේ කිසිම ඉල්ලීමක් නොමැතිව අපිට ගැටලුව තියෙන මේක කාගේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මෙම ස්ථානයට පැමිණුණාද කියන එක. නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයා විරෝධය පළ කරන පිරිස සමග සාකච්ඡා පවත්වා ඇතත් මේට තවමත් ස්ථිර විසඳුමක් ලැබී නැහැ. පුදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන්ගේ පැමිණීම සිහිපත් කරනු පිණිස විදේශ රාජ්‍ය නායකයන් සිටවනු ලැබූ ගස් කිහිපයක්ද මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ වන විට ගලවා ඉවත් කර තිබෙනවා. අතු කඩා මොර කන්නාසේ මනරම් පාරිසරික පද්ධතියක් අනාගත පරපුරට අහිමි කර දමමින් ක්‍රියාවට නැංවීමට නියමිත මෙවැනි සංවර්ධන ව්‍යාපෘති හරහා මෙරට සැබෑ සංවර්ධන ඉලක්කයන් සපුරාගත හැකිද යන බරපතල ප්‍රශ්නය අප අභිමුව පවතිනවා. කඩිනම් විසඳුමක් තුලින් මෙම පරිසර පද්ධතිය සුරක්ෂිත කරවා ගැනීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන තෙක් සියත තර්ඩ් අයි අවධානයෙන්.
උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ්අඩවිය www.cetnews.lk අපගේ වෙබ්අඩවියට. ජනතාවමු මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.